අනුර කුමාර් දිසානායක මහතා මෙම අදහස් පළ කළේ තලවතු ගොඩදී පැවති ව්‍යාපාරික හමුවට සහභාගී වෙමින්. අපිට ගැඹුරින් තේරුම් අරගෙන තියෙන මේ ආර්ථිකයේ කඩා වැටීමේ තිබෙන බරපතලකම. ඒ නිසා ෂණික එකවර ඇති කරන විශාල කම්පනයක් මේ ආර්ථිකයට ඔරොත්තු දෙන්නේ නැහැ. එනිසා ජාතික ජන බලවේග ලෙස අපි ආර්ථිකය ඇති කරන කුඩා සියුම් වෙනසක් පවා ඉතා හොඳින් කල්පනා කරලා ඒක කවරාකාරයේ ප්‍රතිවිපාක ගෙනදෙයිද කියලා මැනලා තමයි අපි කටයුතු කරන්නේ. අපි දන්නවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ වැඩසටහන අපේ සමස්ත ජාත්‍යන්තර සබඳතා ගනු ඒවක් සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එක ඇතුළේ ඉන්නේ. දිවිපාර්ශ්වීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බාස්කට් එකේ. බහුපාර්ශ්වීය ණය ගනුදෙනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ. ඒ වගේම ISB හරහා අපි මුදල් එක් රැස් කරගන්න ඕන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන බාස්කට් එකේ තිබේ. ඒ කියන්නේ සමස්ත අනාගත වැඩසටහනම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක එකට ගැට ගහලා තියෙනවා. මේ වෙලාවේ කවුරු හරි ඒක පාර්ශ්වීයව එම වැඩසටහනෙන් ඉවත් වීම සඳහා කල්පනා කරනවා නම් එය පුරවැසියා පිළිබඳ හෝ රට පිළිබඳව වගවීම අත්තරීම. එනිසා අපි ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක පාර්ශ්වීය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ඉවත් වීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සකස් කර තිබෙන පරාමිතීන් ප්‍රමාණයත් අපි විසින් සම්පූර්ණ කළ යුතු. ප්‍රාථමික ගිණුමේ ශේෂය 2.3ක් අපි රඳවා ගත යුතුයි ලබන වසරේ. 2032 වෙනකොට අපේ ණය අනුපාතය සිට 98 ඉලක්කමකට රඳවා ගත යුතුයි. අපි යම් පරාමිතින් ප්‍රමාණයක් අපිට ලබා දීලා තිබෙනවා. ඒ පරාමිතින් ගත්තහම රටකට අහිතකරනේ පරාමිතින් ඒ ආර්ථික ඉලක්ක ළඟා කර ගැනීම නරක ආර්ථික ඉලක්කයක් නෙවෙයි. ඒක කවුරු විසින් ලබා දුන්නත් ඒ ආර්ථික ඉලක්ක කියනව නරක ඒවා නෙවෙයි. ප්‍රාථමික ගිණුමේ ධන අතිරික්තයක් පවත්වාගෙන යාමට සමත් වීම අපේ ණය බර ජාතික නිෂ්පාදිත ප්‍රතිශතයකට අඩු කර ගැනීම ඒක රටකට හිතකරයි. හැබැයි ප්‍රශ්නේ පැන නගින්නේ එම පරාමිතීන් ඉටු කර ගැනීම සඳහා යන මාවත ඒකට එක් එක් යෝජනා තිබිය හැකි. එනිසා අපි ඒ ඉදිරිපත් කර තිබෙන පරාමිතීන් ඔවුන්ගේ ඉලක්කයන් සහ අපේ ඉලක්කය ඒවා සම්පූර්ණ කර ගැනීම සඳහා තිබෙන රාමුව ඇතුළේ තමයි අපි සියලු සාකච්ඡා සහ වෙනස් කිරීම් සිදු කරනු ලබන්නේ.